අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්ත කියත් ඇත්ත කියන රාත්‍රී 7 සමගින් නොබ හමුවන මම සාරංග පතිරණ. මම තිරිනන දේශාරණ සිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසිරුවනවා. අගමැති මහනුවරදී කියයි. ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් කටාර් හි සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට. පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා දිවයිනට. දක්ෂිණ අධිවේගී කාර්යාල රියදුරෙකු ඝාතනය කෙරේ. අප්‍රේල් 23 වෙනිදායින් පසු පාර්ලිමේන්තුව විසිරුවා හරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද මහනුවරදී පැවති ජන හමුවකදී. අද මේ රැස්වීම කතා තුනකට සීමා කරා. ඇයි රැස්වීම ඉවර කරලා ගිහින් ආපහු වැඩපටු පටන් ගන්න ඕනේ අපේ ජයග්‍රහණය තහවුරු කරන්න ජූනි මාසෙ. මත පාර්ලිමේන්තුව අපි අප්‍රේල් මාසේ විසිරුම් වෙනදන් පස්සේ විසිරුවා හරිනවා. විසිරුවා හරින්නේ අලුත් පාර්ලිමේන්තුවක් ඇති කරන්න. ඒ අවස්ථාවේදී වෙන වෙනම ඉදිරිපත් අපි තීරණය කරා. ඒ එක්සත් ජාතික පක්ෂයට ආසන බහුතරයක් අරගන්න අපි වැඩ කටයුතු කරමු. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා යලි අතුරුද ජාතික ආණ්ඩුවක් ඇති කරගමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග. ඒ ගැන කිසිම සැකයක් නැහැ. පෙරේදා කාලෙකින් පස්සේ මේ රටේ 99% වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කළා. ඒක ඉදිරිපත් කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අපේ ආණ්ඩුව කියලා මම කියන්න කැමතියි. මේකේ සහන ලැබුවේ ජනතාවට. මෙතෙක් කල් ඒක නෙමෙයි. හැම සැරේම ජනතාවට බදු වැඩි කරා වැඩි කරා වැඩි කරා ජීවත් වෙන්න බැරි වුණා. සාමාන්‍ය ජනතාව විතර නෙමෙයි මධ්‍යම පන්තියට ණය වුණා. ගමේ ආදායම අඩු වුණා. 100%ට ඕන තරම් සහන හම්බුණා. මේ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ? මේ රටේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විසඳන්න ඉස්සෙල්ලා බඩ පුරවන්න තියෙනවා. කොහොමද ජීවත් වෙන්නේ? රාජපක්ෂ රෙජිමේ කිසිම අනුකම්පාවක් නැතුව හැමතැනම බදු වැඩි කරන්න පටන් ගත්තා. වැට් බද්ද වැඩි කරා, රීලෝඩ් එකට ගැහුවා, තීරු බදු වැඩි කරා. කොච්චර වැඩි කරාද බලන්න. අපි කියවන සහනයක් දෙන්න බෑ කිව්වා. එහෙනම් අවුරුදු 10කට පස්සේ ඒ සහනය මේ රටේ ජනතාවට අපි ලබලා දුන්නා කියලා මං කියන්න කැමතියි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිකම පිවිසුම් කාර්යාලයේ රියදුරෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. ඔහු මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ දෛනික රාජකාරී නිම්මවා නිවසට යමින් සිටින අතරතුරයි. අදාළ පුද්ගලයා පහර කෑමට ලක් වෙද්දී බුලත් සිංහල ඈගල්ඔය දෙනිකඩේ ප්‍රදේශයේදී ඒ ඊයේ රාත්‍රී 8ට පමණ ඝාතනයට ලක් වූ රේණුක සම්පත් මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පිවිසුම් කාර්යාලයේ රියදුරෙක්. ඊයේ රාත්‍රී 7ට සේවා මුරේ අවසන් වී කාර්යාලයෙන් පිටවැති ඔහු නිවස බලා යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සඳහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් කපා කොටා පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා එම අවස්ථාවේදී මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයකද ගැටි ඇති අතර බීතියට පත් වූ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් එම ස්ථානයේ ත්‍රිරෝද රථය දමා පලා ගොස් තිබෙනවා. ඝාතනය සිදු කළ සැකකරුවන් කැබ් රථයකින් පලා ගොස් ඇති අතර මෙතෙක් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ. මෘත ශරීරයේ බුලත් සිංහල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේදී මතුගම වැඩබලන මහේස්ත්‍රාත් නිත්‍ය කුමාරි මහත්මියගේ නිරීක්ෂණයට ලක් වුණා. ඝාතනයට ලක් වූ රේණුක සම්පත් මහතා වයස අවුරුදු 37ක් වූ එක් දරු පියෙක්. කිසිවක් නොදත් මේ දරුවාගේ වයස අවුරුදු 2ක්. මේගිය සම්පත්ගේ බිරිඳ සයමස් ගැබිනියක්. කොකා සිල් ගත්තා වගේ තත්වයක් දැන් තියෙන්නේ කියලා පුබුදු ජයගොඩ මහත්තයා කියනවා. එහෙම කියන්නේ ඇයි කියලා දැනගනිමු රට වටකර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ඉබ
බඩු මිලේ අලු කිරීම කීපයක් කළා තේනවා අනිත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ තව මාස ගණනාවකට. ඉතින් මැතිවරණයකට සූදානම්ව අයවැය ප්‍රකාශ කිරීම පමණයි. අතන මෙතන එයා මෙයා කියන කතා වලින් මේ ආණ්ඩුව මනින්නත් බෑ. මේ ඇති වෙලා තියෙන ආණ්ඩුව ඔය බොරු රත්තරන්ගේ ආණ්ඩුව වගේ නෙවෙයි. ධනපතියන්ට අත තියෙන ආණ්ඩුවක්. නමුත් ඒක කල්පවත්නා බඩු මිලේ ප්‍රශ්නයට විසඳුමක්වත් ජීවන වේදමේ අර්බුදයට විසඳුමක්වත් වෙන්නේ නැහැ. දින 100කට ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවල තිබුණ බදු ඉවත් කළා තියෙනවා. බලාපොරොත්තු වුණු මට්ටමට වඩා අත්‍යවශ්‍ය බඩු මිලවල විශාල අඩුකිරීමක් සිදු වෙලා තියෙන එක පිළිබඳව විපක්ෂයේ හෝ වේවා ආණ්ඩු පක්ෂයේ හෝ වේවා අපි කවුරුත් සතුරු විය යුතුයි. ඇත්තටම අඩු කරපු එක ගැන අපි හොඳයි කියන්නත් එපා. මේ ටික හොඳයි. අනිත් ඒවාත් අඩු කරා නම් තව ටිකක් හොඳයි. පරිප්පු වල මිල අඩු වෙන එක ගැන ජනතාව බලාපොරොත්තු වෙන ඉඩ අඩුුනේ නැහැ. මොකද හැමෝම පරිප්පු කනවනේ නේ. අපි පොරොන්දු වෙන්නේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ 10ක මිල අඩු කරන්නේ. නමුත් අපි 13ක මිල අඩු කළා. ගෑස් සිලින්ඩරේ මිල රුපියල් 300කින් අඩු කළා. කිරි පිටිවල මිල රුපියල් 60කින් විතර අඩු කළා. මේව හැමදාම හම්බෙයි කියලා විශ්වාස කරන්න එපා. අර කොකා සිල් ගත්තා වගේ තත්ත්වයක් මේ තියෙන්නේ. දැන් කොකා සිල් අරගෙන තනි කකුලෙන් ඉන්න සුදු පාටට මාළු ඔක්කොම ළඟට ඇවිල්ලා බලනවා මේ මොකද කොකා දැන් මේ සිල් අරන් ඉන්නේ කියලා. ඊළඟට කොකා මාළු කන්න පටන් ගන්නවා තව ටික දවසකින් සිල් ගත්ත කාලේ අවසන් වෙනවා. ඔබ නැවතත් ඇත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමකේ කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී සිදු වූ රියානුතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේ මෙම අනතුරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තවත් ගුවන් කාර්යමණ්ඩල සාමාජිකින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කාර්යමණ්ඩල සාමාජිකින් සිව් දෙනෙකු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී. ඒ කාන්තාරයේ චාරිකාවක නිරතව සිටියදී මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇමෙන්රා ඩී කුවේ නැමැති 21 හැවිරිදි ගුවන් සේවිකාවයි. ඇය සීදුව රදුළුගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. මේ ජීවිතක්ෂරපත් ගුවන් සේවිකාව චාරිකාව සඳහා පිටත්ව යාමට පෙර දෝහා නුවරදී ලබාගත් ඡායාරූපයක්. සිද්ධිය පිළිබඳව පැහැදිලි කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා. ඊයේ හවස දෝහා නුවරදී ශ්‍රී ලංකන් රූ මෙම්බර් රගත්ත වාහනයක් අනතුරකට පත් වුණා. එතනින් එක ගුවන් සේවිකාවක් මිය ගියා. තවත් ගුවන් සේවිකාවක් සහ ගුවන් සේවකයන් දෙදෙනෙක් මහමුත් හොස් ඉස්පිතාලයට ඇතුළත් කරන ලබා ඉගුලංග දැන් සුවපත් වෙමින් පවතිනවා. එතනින් දෙන්නෙක්ව දැන් තමත් රෝහලෙන් පිටවෙමින් ගොස් තියෙනවා. පොලිසිය වැඩ කටයුතු සහ ඒ පරීක්ෂණය නිමෝ පසු ඒ නැති වුණ ගුවන් සේවිකාගේ වැඩ කටයුතු වහාම ශ්‍රී ලංකාවට ගෙන අපි කටයුතු කරනවා. මෙම අනතුරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තවත් කාර්යමණ්ඩල සමාජිකින් තිදෙනෙකු තුවාල ලැබූ අතර එම අනතුරින් තුවාල ලැබූ සෙසු ගුවන් සේවිකාව වන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී හෝකන්දර හොරහේන ගුවන් අනතුරින් මියගිය ප්‍රධාන ගුවන් හමුදා නියමු බලගෙන නායක වසන්ත අබේවර්ධන මහතාගේ බිරිඳ නියෝමි ශිවන්ති මහත්මියයි. ගුවන් නියමු වසන්ත අබේවර්ධන මහතා සහ නියෝමි ශිවන්ති මහත්මියගේ විවාහ මංගල උත්සවයේ මනාලියගේ මිතුරිය ලෙස කටයුතු කරත්තේද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ඇමෙන්රා ඩී කුවේ නැමැති මෙම ගුවන් සේවිකාවයි. පසුගිය 29 වනදා රාත්‍රියේ මෙරටින් දෝහා බලාපිටත් වූ මෙම ශ්‍රී ලංකන් ගුවන් සාමාජිකින් ඊයේ මධ්‍යම රාත්‍රියේ UL 218 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් නැවත මෙරට බලා පැමිණීමට නියමිතව සිටියා. ඔවුන් මෙම අනතුරට මුහුණ පෑවේ ඒ අතරතුර ඔවුන්ට හිමිවන විවේක කාල සීමාවේදී. කෙසේ නමුත් ගුවන් ගමන් අතරතුර විවේක කාලයේ ගුවන් කාර්යමණ්ඩල මුහුණ දෙන මෙවැනි අනතුරුවලදී වගකීම දරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක්. නීති විරෝධීව අලිපැටවුන් ළඟ තබාගෙන ඇත්නම් එම සතුයින් වනජීවී දෙපාර්තමේන්තුවට බාර දෙන්නේ සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මේ අතර ජෛව සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ පුබුදු වීරරත්න මහතා පෙන්වා දෙන්නේ අනවසරයෙන් ළඟ තබාගෙන සිටින අලිපැටවුන් මරා දැමීමේ අවධානමක් පවතින බවයි. වනන්තරවලින් අල්ලා ගන්නා අලිපැටවුන් මුදලට විකුණමින් ගෘහශ්‍රිතව බලහත්කාරයෙන් රඳවා ගැනීමේ සිද්ධින් රැසක් පසුගිය කාලය තුළ වාර්තා වුණා. වනජීවී නිලධාරීන් විටින් විට නීති විරෝධී ලෙස ළඟතපාගෙන සිටි අලිපැටවුන් සොයා වැටලීම් සිදු කළා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී දක්නට ලැබුණේ මන්දගාමී ස්වභාවයක්.
කෙසේ වෙතත් මේවන විට නීති විරෝධීව තබා ගන්නා අලිපැටවුන් සෙවීමේ කටයුතු පුළුල් කර තිබෙනවා. නාරහම්පිට ඇලන්මැතිනි ආරාමයේ මෙහෙයුමක් සිදු කළ අතර එහිදී ඇතින්නක් සහ අඩි දෙකක් පමණ උස ඇති ඇත්පැටවෙකු සොයාගැනුණා. ඊයේ දිනේදී පැල්මඩුල්ල ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු 3ක් වයසදී අලිපැටවෙකු සොයාගැනුණා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අවධාරණය කළේ මෙවන විට නීති විරෝධී ලෙස අලිපැටවුන් ළඟ තබාගෙන සිටින්නන් එම සතුන් නැවත වනජීවී දෙපාර්තමේන්තුවට බාර දෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවයි. මේ වැටලීම් වලට කලින් අපි පොඩි කාල සීමාවක් දෙනවා. ඒ කාලෙදී අපිට දැනුවත් මංගව මෙහෙම අලියෙක් ඉන්නවයි කියලා අපි ගිහිල්ලා බලලා අපි ඒ පුද්ගලයාට නීතිමය කටයුතු කරන්න නැතුව අලිය බාර ගන්න එක කරනවා. මොකද ඒ අලියගේ ආරක්ෂාව ගැන හිතලා. නම් හැබැයි වැටලීම් වලට ඒ අතර අහු වුණොත් කිසි සමාවක් නෑ. ඒකයි තියෙන කොන්දේසි. හිටපු ආරක්ෂක ලේකම්වරයා බහරේ සිටි අලි පැටවුන් දෙදෙනා පිළිබඳවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මටයි කතා කරලා කිව්වේ පෙර වගේ මේ අලින් බලා ගන්න හැකියාවක් නැහැ. ඒ හින්දා මම මගේ අලි දෙන්න බාර දෙනවා කියන එක තමයි එතුමා කිව්වේ. පළවෙනි අලි පැටවා ඌ බොහොම හොඳ ශරීර සෞඛ්‍යයකින් අපි බාරගත්තා. දෙවෙනි අලියා පන්සලෙන් බලා ගන්න බෑ කියලා ජනාධිපතිතුමාගේ කරගෙන සන්නසකින් ගෝඨාභය මහත්තයාට දුන්නා කියන එක තමයි ආරංචිය මට තියෙන්නේ. එතන කිසිම වංචනික අදහසක් අපිට පේන්නේ නැහැ. පසුගිය වසරේ දිවයින ස්ථාන රැසකින් නීති විරෝධී ලෙස ළඟ තබාගත් අලි පැටවුන් සොයාගත්තා. දිනය 2014 පෙබරවාරි 28 ස්ථානය මීරිගම කණ්ඩලම වලව්ව. දිනය 2014 මාර්තු 13 ස්ථානය ඇරවුල ගැමුණු මාවතේ නිවසක සිටියදී. දිනය 2014 මැයි 1 ස්ථානය උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේදී. දිනය 2014 මැයි 8 ස්ථානය මහනුවර ගන්නොරුවේදී. දිනය 2014 අගෝස්තු 6 ස්ථානය මාතලේ බලකඩුව ප්‍රදේශයේදී. මේ සිද්ධීන් කිහිපයක් පමණයි. පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ තවත් 140කට අධික අලිපැටවුන් සංඛ්‍යාවක් නීති විරෝධී ලෙස රඳවාගෙන ඇති බවට තොරතුරු ඇති බවයි. සියලු තොරතුරු එක්කව කරාම අපි විශ්වාස කරනවා අලිපැටවුන් 140කට අධික ප්‍රමාණයක් මේ ආකාරයෙන් නීති විරෝධීව තබාගෙන තිබෙනවා. අවුරුදු 15-20 විශාල අලිත් ඉන්නවා ලියාපදිංචි නොකරපු. අපි තා වගකීමෙන් සහ පැහැදිලිව කියනවා කුඩා ප්‍රමාණයේ අලිපැටවුන් පින්නවලින් දුන්නේ නැහැ හැරෙන්න කිසිම අලිපැටවෙක් ලංකාවේ ගෘහාශ්‍රිතව ඉපදිලා නැහැ. මේ සියලු අලිපැටවුන් වනාන්තරවලින් අල්ලගත්ත අලිපැටවුන්. දැනට අපිට වාර්තාවල තියෙන හැටියට ලියාපදිංචි කරලා තියෙනවා මහරගම ලිපිණයෙන් විතරක් බලපත්‍ර 10ක්. මේ ආකාරයට නීති විරෝධීව රඳවා සිටින අලිපැටවුන්ට ඉදිරියේදී අත්වීමට යන ඉරණම පිළිබඳව පරිසර සංවිධාන පළකලේ මෙවැන්නක්. බලපත්‍ර රහිතව තියාගෙන හිටපු අලිපැටවුන් මරා දැමීමේ කාර්යයක් මේ වෙනකොට සිද්ධ කරගෙන යනවා. මොකද අලිපැටියෙක්ගේ මිල තක්සේරු කරලා තියෙනවා 160කට පොදු දේපළ පනතයට වටිනාකම් වගේ 3 ගුණයක් දඩ ගහනවා. ඒ මොනොත් එහෙම 180ක් විතර දඩයක් වදිනවා. ඒ වගේම වසර 6කට වැඩි සිරදඬුවමක් ලැබෙනවා. එම නිසා මේ බලපත්‍ර රහිතව තියාගෙන ඉන්න අලිපැටවුන් මරා දැමීමේ ප්‍රවණතාවයක් ඇති වෙමින් යනවා.